එතම මේ ගෙදරත් මම කම්මැලි නැතුව මේ කුසියේ වැඩවලුත් කරලා දෙන්නේ. හේතුව වෙන මොනවත් නෙමෙයි. ඔබ බලන්න ඕන දෙයක් අපිට ගියා ගන්න පුළුවන්. ඔන්න මේ කුකුල් මස් ටිකක් ලෑස්ති කරා. ඔන්න මේ උයන්ඩ ලෑස්ති වෙලා ඉන්නේ. අනික මේ වගේ සරත මේ මිනිස්සු උයන්ඩ දෙන්නත් නෑ මතන. දන්නවද? ඒ මිනිසුන්ට කැස්ස එනවා කියලා උන් දෙන්නත් නෑ. ඒ වුණාට ඉතින් එහෙම ගාණක් නෑ ඉතින් දෙනවා. ඉතින් උයන්ඩ කියලා දෙනවා. ඉතින් මොනවත් කියන්නේ නෑ ඉතින්. ඇවිල්ලා මෙතන රින්ගලා වැඩ කරාට උයන්ඩ කරන්න පුළුවන් ඉතින්. ඒ හින්දා තමයි ගොඩාක්ම මෙතන දෙවිලා වැඩ කරන්නේ. මට නම් එක දෙයක් තේරෙන්නේ නෑ. මේ මොකද අපේ මිනිස්සු අයියනේ මේ මුදලාලිලාව හරියට හදාගන්න බැරුව මුදලාලිත් එක්ක රණ්ඩු වෙන්නේ නැත්තම් ගෙදරින් පැනලා යන්නේ. එයි එයි මුදලාලිත් එක්ක කතා බහ කරලා අපිට මෙහෙම තමයි වෙන්න ඕනේ, මෙහෙම තමයි කියෙන්න ඕනේ කියලා ටිකක් කතා කරලා බලන්න ඇත්තෙන්. ටිකක් කතා කරලා බලන්න පුළුවන් නේද? මම ආපු දවස්වල මේ ගෙදර අලුතෙන් ආපු දවස්වල හරි අමාරුයි. පරණ කෑම තමයි කන්න දෙන්නේ. මේ ගෑස්සේ මේ ඇතුළේ ඉන්නත් නැහැ. පරණ කෑමවල තමයි කන්න දෙන්නේ. අපි අතිබ්බ කෑම, මාස අතිබ්බ කෑම දෙනවා පටවනවා අපිට මේ වැඩ කාර්යය. ඉස්සල්ලා හිටපු මිනිස්සු. ඊට පස්සේ ඉතින් මමත් මේ බැලුවා හරි කියන්නේ මම කතා කරා මිනිහට. මෙහෙමයි මට කෑම මෙහෙම හරියන්නේ කන්න කියලා. ඊට පස්සේ මිනිහත් දවසක් තුනක් බැලුවා. ඉතින් මමත් ඉතින් වැඩවල ඉතින් එයාලට අඩුපාඩු නැතුව මම එයාලගේ වැඩවලුත් කරලා දුන්නා හරියට. බැලුවා. ඊට පස්සේ මිනිහ අඬ ගිහුවා මාව දවසක්. කිව්වා ඔයා ඇවිල්ලා මෙන්න මෙතන. මේ මේසේ තියෙනවා මෙන්න මේ මේසේ කොයිවත් ඔයාට කන්න පුළුවන්. මෙතන දොරේ තට්ටු කරලා ගෑනේ නැති විලාවේ මාමා නැති විලාවේ ඔයා ඇවිල්ලා ඕන දෙයක් කන්න කිව්වා. මං හැවුවා මිනිහගේ හරි එහෙනම් මේ මට ඕන දෙයක් මං උයා ගන්නද කියලා. ඉතින් මෙයාවත් කයිනේ ඉතින් මං උයන්නේ ඒවා. මං උයන්නද කියලා. එයා කිව්වා හරි ඔයාගේ කැමත ඕන නම් උයලා ගන්න කියලා. එදා එනම් පටන් ගත්තා. දැන් ඕන දෙයක් මේ උයාගෙන කනවා. එහෙම හදාගන්න වැඩ කරන තැන අපිට ඕන නම් අපි ඕන විදිහට හදාගන්න ඕනේ. අපේ මිනිස්සු වැඩ කරන මිනිස්සුන් හරි වැඩකාරයෝ ළඟ ඉන්න වැඩකාරයෝ හරි මුදලාලියෝ හරි පොඩ්ඩක් මේ හදාගන්න පුරුදු වෙන්න ඕනේ. එකපාරම මේක හරියන්නේ නැහැ කියලා හිතුවොත් හරියන්නේ නැහැ තමයි. මම නම් ඉතින් වෙඩින් උයන්න දන්නේ නැහැ. ඉතින් මෙහෙමයි උයන්නේ. දන්නේ ඉතින් මම නම් ඔයාලා මෙහෙම කයිද කියලා. ඔය මට නම් මෙහෙම තික් එකේ කෑවොත් තමයි රස දැනෙන්නේ.